සුබදවසක් මැක්ස් පොස්ට් වලට ඔබත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සුවිශේෂී ක්‍රීඩකය ගැන. ඉතින් මේ ක්‍රීඩකය ගැන කතා කරන්න කියලා අපිට මේ වෙනකොටම ගොඩක් ඉල්ලීම් ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි අපි කතා හිතාගත්තේ මේ ක්‍රීඩකය ගැන කතා කරන්න. ඒ ක්‍රීඩකය තමයි බානුක රාජපක්ෂ. විමුක්ති දැන් මේ තරඟය බැලුවොත් එහෙම බානුක රාජපක්ෂ අංක 3ට ගැලපෙනවද කියන එක මම හිතන දැනට කමෙන්ට් 100කට වඩා හෙල්ල දිනා. මොකද ඔයා හිතන්නේ ගැන? වාශය අතරම බැලුවොත් හොඳ අපි කතා ගන්න එක් දින තරඟ ගැන. ඉතින් අංක 3 කියන්නේ ඉතාමත් අපිට ප්‍රශ්නකාරී ස්ථානයක් ඉති කුමාර සංකකාරයෙන් පස්සේ අපිට උසමෙන්ඩර් සත්ත ට්‍රයි කරලා එතන හරි ගියාද නැද්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අංක 3 කියන්නේ ඉතින් ඉන්නෝනේ ස්ථාවර ක්‍රීඩකෙක් ඉනිම ස්ටේබල් කරගෙන ඉනිම අලයි ගන්න පුළුවන් හොඳට මුලින්ම පිටියමද ස්ථාවර වෙලා ඊට පස්සේ අවශ්‍ය මොහොතකදී ඇක්සලරේට් කරන්න පුළුවන් ක්‍රීඩකෙක් තමයි අංක 3ට ක්‍රීඩා කරන්න ඕනි කියන එක මගේ මතය තියෙනවා. ඉතින් අපි බානුක ගැන බලුවොත් එහෙම බානුකගේ පළවෙනිම තරගයේදී ඔහු ලකුණු 24ක් ලබා ගත්තා. දෙවෙනි තරගයේදී ලකුණු ලබා ගත්තේ නැහැ. පළවෙනි පන්තියේම දැවි ගියා. ඊට පස්සේ තුන්වෙනි තරගයේදී ඔහු ලකුණු 65ක් ලබා ගත්තා. ඉන්දියාවේ 65 ගණන් පොඩ්ඩක් කතා කරනවා. ඔය ඉන්දියාවේ තුන්වෙනි තරගයේදී 65 ගණන් පොඩ්ඩක් කතා කරන හර්ෂ. ඒ 65 ද මම හිතන්නේ ඔහුගේ උඩ පන්දු 4ක් 3ක් 4ක් විතර ගිලිහි ගියා. ඉතින් ඔහු චාන්ස් දීලා තමයි ඉන්නම රස් කරේ. අපි දැක්කා ගොඩක් ඔහුගේ මම හිතන්නේ 4 පාරක් 3 4ක් ගියා එජ් එකේ. එජ් එකයි 3rd man කළා අපි මේ ෆයිනල් එක ගොනි ගොඩක් ඒ පාරවල් ගියා. ඉතින් ඒ ඉන්නම ගණත් අපිට මට පෞද්ගලිකව සතුටු වෙන්න බෑ මේ අංක 3 පිටිකරුවෙක් මේ වගේ ඉනිමක් ක්‍රීඩා කරා කිව්වහම ඒක පොඩ්ඩක් අවුල් මොකද වගේ චාන්ස් දීලා එහෙම කරක තාක්ෂණයක් තිබ්බ නෑ. ඉතින් අද දවසෙත් අපි දැක්කා ඔව් මං කලබලකාරී වුණා. ඉතින් හොඳ සම්බන්ධතාවය පළවෙනි කරුණ ලකුණු 57ක් තියෙන අවස්ථාවකදී ඔව් ඇවිල්ලා ඉතින් අර ෆීල්ඩ් එකත් විතර අපි දැක්කා සකසනදී එතෙන්ටම ඔහු ඒ උපායටම ඒකටම අහු වෙලා ඒ හැම ගිරලම මම දන්නේ මේ වගේ පාරක් කරලා කරා. ඉතින් මට මගේ දැක්ම අනුව මගේ පෙනීම අනුව මම හිතන්නේ නැහැ බානුක අංක 3 ක්‍රීඩා කළ යුතුයි කියලා. මම දන්නේ ඔයාගේ view එක කොහොමද කියලා. නෑ මම හිතන්නේ ඔයා කිව්වද හැමදේම ඇත්ත. මම හිතන්නේ ඒ ඇනලයිස් එක හරියටම හරි තරඟ ඔයා ක්‍රීඩා කරු ඒ වගේ මාර ඉන්දියා තරගෙන පොත කරලා ලකුණු 8 ගණන් ගහුවා. හැබැයි අවා චාන්ස් දුන්නා. හැබැයි මම හිතනවා අර ඒක ක්‍රිකට් අතින් බැලුවොත් මම හිතන්නේ ඔයා කිව්ව දේ හරි. හැබැයි අර ගට් ෆීලිං එක කියලා දෙයක් තියෙනවා. ගට් ෆීලිං කරනවා නම් දැනෙන්නේ තව බානුකට චාන්ස් එකක් දෙන්න ඕනේ කියලා. හැබැයි ගොඩක් කට්ටිය කමෙන්ට් කරපු ගොඩක් අය කිව්ව දෙයක් තමයි බානුකර අංක 3 දෙන්නේ නැතුව අංක 5 6 7 ඒ වගේ තැනක try කරන්න කියලා. ඔයා මොකද ඒ අය දාසගෙන හිටන්නේ? ඔව් ඒකට මම මොකද බානුක කොහොමද කණ්ඩායම ඉන්න ඕනේ? ඒක ගැන ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ ස්ථානය ගැන. ඉතින් මේ ස්ථානය බානුකට සුසුසුද කියන ප්‍රශ්නේ මොකද අපි දන්නවා බානුක ඇවිල්ලා naturally aggressive player කෙනෙක්. ඔහුටත් ඕන වෙලාවක ලකුණු රස් කරන්න පුළුවන් හදිස්සිය ඉක්මනින් යරි ඉක්මන ලකුණු රස් කරන්න පුළුවන්. ඉතින් අංක 3ට මම දන්නේ දරංජේ ඩිසිල්ල වගේ ක්‍රීඩකයෙක් අපිට යොමු කරන්න පුළුවන්. අපි දන්නා ඔහු ටෙස්ට් වලත් අංක 3 ක්‍රීඩා කරලා තියෙනවා. ආරම්භ පිටර විතරත් ඔහු ක්‍රීඩා කරලා තියෙන. අර තාක්ෂණය අතින් පරිපූර්ණ කෙරේ. අද අපි දැක්ක දරංජේ ඩිසිල්ල අංක 4 ක්‍රීඩා කරේ. චරිත් අංක 5 ක්‍රීඩා කරේ. ඉතින් මම ආස නැහැ චරිත්වත් එතනින් අංක 5න් ගලවන්න. මොකද ඔහු එතරම් තුර perform කරන ඉඳ අංක 4 5. මට හිතන විදිහට අංක 3 දරංජේ වගේ දීලා අංක 4 බානුකට අංක 5 චරිත කෙම නැත්නම් අංක 4 චරිත අංක 5 බානුකට වගේ දෙන්න පුළුවන් නම් හොඳයි කියලා මම හිතනවා. හැබැයි ඉතින් බලමු මොන තැනට බානුකට සෙල්ලම් කරන්න වෙයිද නැද්ද කියලා ඉදිරි තරඟවලදී. හැබැයි ඔයාලා මොකද හිතන්නේ? බානුක කණ්ඩායමේ ඉන්න ඕනද නැද්ද? ඔහු ක්‍රීඩා කරන්න ඕනි අංක 3ද 4ද 5ද 6ද? මොකද ඔයාලා හිතන්නේ? පල්ලෙන් කමෙන්ට් කරන්න.